ඉතින් මම පෞද්ගලිකව මම ආඩම්බර වෙන මම එහෙම දෙයක් කරපු නැති එක ගැන සහ මම තව දෙයක් කියන්න ඕනේ අතන මේ 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 මෙතිවරණ විකාශ අතරතුර මම ගගන නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මගේ කොමඩි විතරක් ගන්න එතෝ මාත් එක්ක මෙහෙම දේවල් කතා කරන එක සම්බන්ධව මම කරන වැඩෙත් එක්ක මම මුලින්ම කිව්වා මේක ටිකක් අර දැලිපිහින් කිරි කනවා වගේ වැඩක් දෙපැත්තම තියෙනවා හොඳ නරක දෙපැත්තම තියෙනවා කියලා මට ආපු එක ඔෆර්ස් කීපයක් තිබුණා ටෙලිෆෝන් කන්වර්සේෂන්ස් හදන්න ටෙලිෆෝන් කන්වර්සේෂන් එක හඬ භාවිතා කරන්න ඒක මට ආපු දෙවෙනි වතාවට ඔය අරගලේ කාලෙත් ඔහොම එකක් ආව මට හැබැයි ඒවා එන්නේ SMS ඔෆර්ස් නෙවෙයි නිශාන්ත ඒවා එන්නේ මිලියන් වලින් ඒවා එන්නේ මිලියන් වලින් ඔව් ඉතින් මම මේ ළඟදිත් එංගලන්තේදී ගියපු සවාරියේදී සංචාරයේදී අපි ගියා මේ ශ්‍රී ලංකා කිඩ්නි ෆවුන්ඩේෂන් එකෙන් කරන දායාද කියන ෂෝ එකට කන්සර්ට් එකක් කරන්න මමයි සඳුක වික්‍රමසිංහ අපි ටික 2020 දී ඒ වෙලාවේදී BMW කාර් එකක හරිම ෆෙස්සල් Ferrari කාර් එකක මම නැගපු ෆොටෝ එකක් මෙහෙම දාලා මම කිව්වා බෑ කියපු වට හා කිව්වනම් තව ටික දවසකින් අපිත් යන්නේ මේ වගේ තමයි කියලා. ඉතින් මම හිතනවා දැන්වත් අපි නවත්තන්න ඕන දෙයක් තමයි මේ රට ඇතුලේ කලාකාරයෝ සහ කලාකාරිනියෝ දේශපාලන කඩයනක අනිවාර්යයෙන්ම මම හිතනවා අපි නවත්තන්න ඕනේ කියලා නේද? ඔබ මොකද හිතන්නේ ඒක සම්බන්ධයෙන්? ඇත්තටම මේ කලාකරුවන් කියන කෙනා හැමෝටම පොදු කෙනෙක්නේ. ඒක පක්ෂයකටවත් නැත්නම් කණ්ඩායමකටවත් ලඝු වෙච්ච පිරිසක් නෙවෙයි. ඉතින් අපිත් මාධ්‍යවේදීන් හැටියට අපිටත් ඒ බණේ ඒ විදිහම තමයි. ඒ නිසා මම හිතන්නේ මේ දැන් දේශපාලන කල්චර් එක සංස්කෘතිය වෙනස් වෙමින් පවතුන. ඒ කියන්නේ අර පක්ෂ දේශපාලනයට තිත තියන්න හොඳ ටර්නින් පොයින්ට් එකක් මේක. ඉතින් ඒ වගේ තත්වයක් නිර්මාණය වෙමින් පවතිනකොට මම හිතන්නේ අනිත් දේවල් වලත් අනිත්කුත් අංශ මේ කලාකරුවන්ගේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ආයතනවල ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේත් මේ දේශපාලනීකරණය අයින් වුණොත් හොඳයි කියන මතය තමයි මමත් ඉන්නේ. ඒ වගේම අනිත් අයත් අපේ මේ මතය සමග ඉන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. එතකොට තමයි අර රටක ඔය කියන ක්‍රම වෙනස ඇති කරන්න හැකියාව ලැබෙන්නේ. ඔව්. ඉතින් මම දැන් හැමෝම මම හිතන්නේ ඉන්නේ සිස්ටම් චේන්ජ් එකක්. එන ජනාධිපතිවරයා කවුරු වුණත් තමයි අපි දන්නේ කවුරු පත් වේවිද කියලා. හැබැයි පත් වෙන ජනාධිපතිවරයා කවුරු වුණත් මිනිස්සු ඉල්ලන වෙනස, මිනිස්සු ඉල්ලන පාලනය ලබා දෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා සහ මේ අද ඇතිලා තියෙන ප්‍රතිඵල දැක්කම අපට තේරෙනවා තවදුරටත් පක්ෂ දේශපාලන ලංකාව ඇතුළේ ඉඩක් නැහැ කියලා. ඒක චේන්ජ් වෙනවා. දැන් කැපුවත් කොළ කැපුවත් තිල් සෙට් එක දැන් නැහැ. මේ අනුර කුමාරසනාගේ මහත්තයා දැන් කතා කරපු නම් කල්පනා කරලා බලන්න. හැමෝම කිව්ව රහස රණිල්ට කියලා. මේ රහස කියලා. ඈ? ඔය එකක් නිකන්. ආයි කියලා මට හිතනවා. එතකොට මේ වෙලාවේ රණලික්ක විසින්ගේ මහත්තයා මොනවා කියනවද? ඔව් තවත් ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙනවා අංශ අපිට අපි ඒකට යමු යමු. ඔව් නිශාන්ත මේ වෙද්දී අපිට ලැබිලා තියෙන්නේ අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ මිහින්තලේ මැතිවරණ බලකොට්ටාසේ නිල ඡන්ද ප්‍රතිපලය. මේ ප්‍රතිපලයට අනුව අනුර කුමාර් දිසානායක මහතා ලබාගෙන තිබෙනවා ඡන්ද 26.34 ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 46.81. සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන තිබෙනවා ඡන්ද 18.836. සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රමාණය අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 33.86. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන තිබෙනවා ඡන්ද 7888. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 14.18. නාමා රාජපක්ෂ ලබාගෙන තිබෙනවා ඡන්ද 1071. අපි ඒ ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 1.93. මම නැවතත් නිශාන්තේ ඡන්ද ප්‍රතිඵලය කියන්නම්. අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ මිහින්තලය මැතිවරණ බලකොට්ටාසේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුර කුමාර දිසානායක ලබාගෙන තිබෙනවා ඡන්ද 26.34. සජිත් ප්‍රේමදාස ලබාගෙන තිබෙනවා ඡන්ද 18.836. රනිල් වික්‍රමසිංහ ලබාගෙන තිබෙනවා ඡන්ද 7888. නාමා රාජපක්ෂ ලබාගෙන තිබෙනවා ඡන්ද 1071. ඔව් ඉතින් මම 38 කිව්වා. අපේ 38 කිව්වා මම මේ වැඩේ හරියන්නේ නැහැ මිහින්තලේ පොඩ්ඩක් බලන්න කියලා ගිහින් 37 නායක මහතරේ. ඔව්. ආ බරදුනානේ මිහි නෙවෙයිනේ දනුවරනේ. නෑ මහනුවරනේ. මේ දැන් ඇත්තටම මේ මිහින්තලේ ආසනේ ප්‍රතිපලෙත් එක්ක මට පුංචි කාරණාවක් මතක් වෙනවා. දැන් මේ දේශපාලන සන්දර්භය තුළ භික්ෂුවගේ මැදිහත් වීම එහෙම නැත්නම් මේ
මේ ශාසනයේ බුද්ධ ශාසනයේ විශේෂයෙන්ම සහ ආගමික නායකයන්ගේ මැදිහත්වීම මේවා ප්‍රතික්ෂේප කළ යුතු දේවල් මං හිතන්නේ. ඒ අය සිටියේ යුත්තේ දේශපාලනයට අවවාද අනුශාසනා ලබා දීමට මිසක් එහෙම නැත්නම් වේදිකාවල නැගලා එක එක පක්ෂවලට නායකයන්ට කතා පවත්වන්න උඩගෙඩි දෙන්න නෙවෙයි කියලා මගේ නම් විශ්වාසය. ප්‍රධාන වශයෙන් නිශාන්ත මම දැකපු දේ තමයි ලංකාව ඇතුලේ ওই විදිහට දේශපාලනයට මුල් තැන ගත්තු ස්වාමින්වරුන් වහන්සේලා ගත්තොත් අපිට අතීතයට ගියාම මතක් කරන දිබුලගල හම්දුකෝ නේද? ඒ වගේම තමයි ඊට පස්සේ ගත්තොත් එහෙම හෙළුරුමේ එනවනේ. ඔව්. එල්ලාවල් මේදානන්ද හම්දුකෝ. කොටපොළ අමරකෙත් හම්දුකෝ. ඊළඟට අපිට මතක් වෙනවා අමිතානන්ද ස්වාමින්වරුන් වහන්සේ. ওই වගේ නම් ගොඩක් අපිට උඩුවේ ධම්මාලෝක හම්දුකෝ. ඊට පස්සේ ටිකක් කලනකොට දැන් මේ සංඝයා වහන්සේලාගේ දේශපාලන මැදිහත්වීම උඩරිම තැනකට එනවා. අපිට මතක් වෙනවා පහුගිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණයේදී ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස මේ මැතිවරණයේ සක්‍රිය හිටියා. මාගල් කන්දේ සුදත්ත සක්‍රිය කෙනෙක්. ඔව් සක්‍රියව හිටියා. මේ මැතිවරණ නම් එච්චර අපි දකින්න ලැබුණේ නැහැ. ඔව් ඒ වගේම කොටුවේ පොඩි හාමුදුරුවෝ අපිට මතක්. මගේ තිතවතෙක් ඒ වගේම දැන් එහෙම ස්වාමින්වන් ඊළඟ මේ මේ මැතිවරණ ගත්තොත් අපි දන්නවා මේ අපේ සමන්තපද්ද ස්වාමින්වන් වහන්සේ. ඔව් සමන්තපද්ද ස්වාමින්වන් වහන්සේ අපි දැක්ක කොහොමද මෙදිහත් වුණේ කියලා පහුගිය දවස්කව ලයිව් එකක් හිමේ වෙවිත් තිබුණා. සංඝයා වහන්සේගේ මෙදිහත් වීම එහේ ඒ වගේ මාදුරය සෝභිත හාමුදුරුවෝ 2015 දී ඇත්තටම. ඔව් මං කියන්නේ මොන පැත්තට උනා? ඔව් සංඝයා වහන්සේගේ මෙදිහත් වීම දැන් රාජංගනි හාමුදුරුවෝ අපි දැක්ක මේ පාර ජනතා මුත්‍ති පෙරමුණ සමාන ජාතික ජනබල වේගයට සහයෝගය ලබා දෙන බවක්. ඉතින් ස්වාමින්වන් වහන්සේලා එක එක්කෙනා එනවා. දැන් මං හිතන්නේ මිහින්තල ගැන කතා කරද්දී නිශාන්තව දැන් නැත්තේ මිහින්තල නායක ස්වාමින්වන් වහන්සේ නේද? ඒ වගේම අටමස්ථානාධිපති හාමුදුරුවෝ. ඔව්. එතකොට මේගොල්ලෝගේ මෙදිහත් වීම සහ ওই පන්සල් වලට මේ මෑත කාලේ නෝ අප ප්‍රශ්න කිහිපයක් තිබුණා මේ විදුලි බිල සම්බන්ධව මිහින්තලේ මතක ඇති. ඔව්. හාමුදුරුවෝ කොහොමද ක්‍රියා කළේ කියලා. එතකොට මමත් ඉන්න මතේ තමයි ස්වාමින්වන් වහන්සේලා දේශපාලනය කරන්න ඕනේ නැහැ කියන දේ. ඔව්. දේශපාලඥයෝ ඒ වැඩේ කරයි. ඒකට අවශ්‍ය අනුශාසනා ටික අවවාද ටික ලබා දුන්නොත් වඩා හොඳයි කියන තමා තැන තමා අපි සිටියේ යුත්තේ. කිසි නමුත් ඔවුන්ට මේ දේශපාලනයට එන්නට එතකොට දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා ස්වාමින්වහන්සේලා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ ගැන අපි වැඩි කතා නොකරෙමු. ඒවා උන්වහන්සේලා විසින්ම ශික්ෂණයෙන්ම ඒවා කළ යුතු දේවල් කියලා අපි හිතන්නේ. එතකොට දැන් අර අපේ කතාව ඒක අමතක වෙනවා. තව පොඩ්ඩක් මේ දැන් මේ වගේ තත්ත්වයකදී කොහොමද කියන්නේ අපි? ඔව් දැන් අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා මොකක් වේද මේ ලාට්. ඔව් මේ අපි අපිට ගැළපෙන ගීතයක් තියෙනවා. මේ බල. ඇටලව ලක්ෂි මොකද උනේ? අර සුනිල් පෙරේරා මහත්තයා කියන ගීතයක්. ඔව්. මේ පාර උඩින් දිනුවේ මං. මේ පාර ඇපත් නැහෙනේ මං කියලා. එහෙම කියන්න බුලෝ. ඔව් කමන්නේ පුතා තාම පොඩි. තාම 38යිනේ. ඉච්චි කොල්ලා. ඉච්චි කොල්ලා. මේ බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේ කතාවක් කියයි. ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන අපි පොඩ්ඩක් අඩුවෙන් කතා කරමු මං හිතන්නේ. තවත් ප්‍රතිඵලයක් ලැබෙනවා අපිට හන්සි. ඔව් නිශාන්ත මේ වෙද්දී අපිට ලැබිලා තියෙන